ඒ පුළුවන් だって මම ඉස්සෙල් කිව්වානේ විසාකාව කියන කෙනා තේරුම් ගන්න කියලා. මේ අනේ ප්‍රසිද්ධමා කියන කෙනා තේරුම් ගන්න කියලා. තේරුණා? අනිත්‍යයි කියන කාරණය කියලා මේවා බැහැර කරන්නේ නැහැ. කොතනකවත් බැහැර කිරීමක් මුදුනේ දන්නේ දිහිපැ දිහියට කියන ධර්ම වෙනයි. පැවිදියට කියන ධර්ම වෙනයි. මේ පැවිදියට පස්සේ ගිහියන් පටලව ගන්න එපා. පැවිදියට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ගිහි ජීවිතය ගැති කරමින් ගිහි බැඳීම් නැති කරමින් දුවා දරුවෝ පෝෂණය කරමින් රැකී ආරක්ෂා කරමින් කොහොමද සතර පායින් ඉඳෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ එසම මේ දෙක පටලෝ ගන්නෙම මේ දෙක අපි හැම වෙලාවෙම පටලෝ ගන්න. පටලෝ ගත්ත තැනදී හාමුදුරුව කරන දේ අපි කරන්නේ නැහැ. එහෙම දෙයක් අපිට අදාළ නැහැ. අපිට තියෙන්නේ මේ ගිහි ජීවිත ගත කරමින් ඒ යුතුයකම් ඉටු කරමින් යුතුයකම කුසලයක් හැටියට දකින්න අපි ජීවත් වෙන්න දක්ෂ වෙන්නේ. යුතුයකම කුසලයක් හැටියට අපි සිද්ධ කරන්නේ. તો සතර පායේ මිදුන කෙනා කියන්නේ හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. මොකද එයා තුල ඇලීම් ගැටීම් නැහැ. එයා ධර්මයේ තුලට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇලීම් ගැටීම් නැති නිසා යා අනිත් කෙනාට වඩා කැපී පෙනෙන කෙනෙක් සමානයි. ඒ නිසා යා කොතනකවත් කොයිම දෙයකටවත් ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. තේරුණාද? ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම එයා තුරින් අනිත් කෙනාට වඩා දක්ෂභාවයක් අපි හැම වෙලාවෙම දකිනවා. ඒ නිසා නිරේතුරුවම කුසල් සිද්ධ කරගන්නවා, යුතුයකම් ඉටු කරනවා. ඒ යුතුයකම කුසලයක් හැටියට කරගන්න එයා දක්ෂයි. බිරිඳව කමඨාණක් කරගන්නවා එයා ඒ ගමනේ. සැමියාව කමඨාණක් කරගන්නවා එයා ඒ ගමනේ. දරුවාව මොනුපුරාව කමඨාණක් කරගන්න ඔයා ගමදී ලැබුණු ඉඩකඩන් දේපල කමඨාණක් කරගන්න ඔයා ගමදී මොකද ඒවා සතුටු කරමින් තමා ශක්තිමත් වෙනවා අපි ඒක තමයි අත්හැරීම ගැන ගිහි ජීවිතේ දැන් මගේ ජීවිතේ ගිහි ජීවිතේ අපි අවසානේ බලනකොට මොකද්ද කරලා තියෙන්නේ ගිහි ජීවිතේ මම හැම වෙලාවම අනුන් සතුටු කරලා මම සතුටු වෙන්න කැමති කෙනෙක් මගේ සතුට මම හැම වෙලාවම අනුන් උදෙසා කැප කරන්න හැම වෙලාවම කැමති දක්ෂයි එහෙම තැනක්මයි මම හැම වෙලාවම හොයලා ගියේ නමුත් මම දන්නේ මේ අත්හැරීමක් කරලා තියෙන්නේ අවසානයේ දැන් බලනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ මම කැමති දේ මම අතහැරලා. ගිහි කාලෙම අපි අතහැරීම පුරුදු කරලා තියෙනවා නමුත් මේක අතහැරීම කියලා දන්නේ නැහැ. කතරගමට යන බස් එකකට නැග්ගොත් බස් එකේ සීට් එක මම රත්මලානෙම නැගිටලා දෙනවා. මම බලන්නේ නැහැ තව කතරගමට යන කොච්චර දුර තියෙනවද කියලා. මම අතකයි මම එක්තරා දවසක කතරගම යන බස් එකේ නැගලා රත්මලානෙම මම වාඩි වෙලා පානදුරට යනකොට මට සීට් එකක් හම්බුනා. ඒ සීට් එකේ නුත් නැගිටලා ගාල්ලට යනකොට දවම්ම කෙනෙක් නැහැ. ඒත් මං කොහොම හරි කතරගමට යනකොට පස්කොළක මගේ සීට් එක නැගිටලා දීලා තිබ්බා. නමුත් මට පේනවා කතරගමට යන බස් එකේ නැගුම නිසා මගේ දිහා නිකන් මේක පිස්සෙක් කියන විදිහට බලනවා. එයි මෙහෙම සීට් දෙක නැගිටින්නේ නැහැ. නමුත් ඒ කරලා තියෙන අතහැරීම. මගේ සතුට මං තව කෙනෙකු දෙසා ඒක තමයි අතහැරීම කියන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම විනිදව සතුට කරන්න. සාම්පුරුෂයව සතුට කරලා ඒ කුසලිය ඔබ ගන්න. ඒගොල්ලෝ ගැටෙන දිශාවට එනවා නම් ඔබ නොගැටෙන දිශාවට ගිහිල්ලා ඔබේ අත්හැරීමෙන් අත්හැරීම දක්ෂ වෙන්න. එයා ගැටෙන දිශාවට එනවා නම් ඔබ නොගැටෙනවා කියන තැන ඉන්නවා කියන්නේ මොකද්ද? අත්හැරීම. ඒ දරුවා වැරදි දිශාවට යනවා නම් ඔබ මේ වැරද්දක් කරනවා නම් ඒකට නොගැටි ඔබට කියන්න පුළුවන් නම් කවුරු කියන්න පුළුවන් නම් ඔබේ අත්හැරීම. නමුත් ඒ දිහි ජීවිතයේ තියෙන පැවිදි ජීවිතේට වඩා අත්හැරීම දේවල් කො ප්‍රශ්න දිහි ජීවිතේ වැඩි. ඒ නිසා ප්‍රශ්න එනකොට ඔබ දක්ෂ නම් ඒ ප්‍රශ්න අත්හරින්න. එතන හරි අත්හැරීමේ ශක්තියක් තියෙනවා. එතකොට මේ අයෝමේ ශක්තිය තමයි අවසානයේ අපිට මතු කරලා ඉන්නේ. ඒක එන දවස ඔබ හිතන්න එපා. ඒ නිසා හැම වෙලාවෙම ගිහි ජීවිතේ ලැබෙන හැමදේම කමටහනක් කරගන්න. එතකොට අකීකරු බිරිඳක් ඔබට ලැබුණේ ඔබේ යහපතයි කියලා ඔබ දකිනවා. මොකද යා නිසා ඔබට කුසලෙන් ශක්තිමත් වෙන්න පුළුවන්. අකීකරු සාම්පුරුෂයෙක් ලැබුණේ ඔබට කමටහනක් හැකියි කියලා ඔබ හිතන්න දක්ෂයි. මොකද ඔබට ඒ තුලින් ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ලෝකයා සතුරු කරලා ඒ සතුටෙන් ඔබ ශක්තිමත් වෙන්න දැනගන්න. ලෝකයන් සතුරු කරලා ඒ සතුරෙන් ශක්තිමත් වෙන්න දැනගන්න. ඒ ශක්තිය තමයි ධර්මයේ ශක්තිය කියන්නේ. මොකද අත්හැරීම තුළනේ අපි මේ ශක්තිය ලබන්නේ. නමුත් ඒ අපි දැන් අපි හිතන්නේ අත්හැරීම කියන්නේ මේ අනිත්‍ය 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 කියන්නේ ඉන්නේ. අනේ මම නම් පුතේ උච්චර කෝදාකත් භාවනා කරලා නැහැ. මම ඕන කෙනෙකුට කියනවා මම එහෙම භාවනා කරපු කෙනෙක් නෙමෙයි. අවබෝධය තුලින්මයි, අත්දැකීම් තුලින්මයි, ඔවැනි අත්හැරීම් තුලින්මයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දුරුවක් වෙන්නේ. ඒ නිසා එත තමාට ලැබුණ දේ තමයි අත්හැරීම. අපි සෝහාන් පුරුෂයාත් එක්ක ගැටෙනවා නම් අපි කොච්චර අනිත්‍යයි කියලාද කාරණා කරලා වැඩක් නැහැ. තේරෙනවද? පන්සලේ හාමුදුරුව වැරද්දක් කළා කියලා ගැටෙනවා නම් අපි කොච්චර භාවනා කළත් වැඩක් නැහැ. හාමුදුරුව ඉන්නේ ඒ ස්වභාවයෙන් මම ඉන්නේ ඒ ස්වභාවය. එහෙනම් වැරදි කරන ලෝකයේ ඉදිරියේ නොගැටීමේ ඔබ දක්ෂ වෙන්න. තේරෙනවද? වැරදි කරන ලෝකයේ ඉදිරියේ නොගැටීමේ දක්ෂ කෙනා තමයි ධර්මයේ තුල ඉන්නවා කියන්නේ. ඇලෙන තැන් සොයාගෙන ගිහිල්ලා නොඇලීමේ දක්ෂ වෙන්න. ගැටෙන තැන් සොයාගෙන ගිහිල්ලා නොගැටීමේ දක්ෂ වෙන්න. එතන තමයි දක්ෂභාවය. නැතනම් ගැටෙන සන සොයාගෙන ගිහිල්ලා අපිත් ගැටෙනවා නම් අපිටුල දෙයක් අපිටුල අත්හැරීම දෙයක් නැහැ. ඒ නිසා අත්හැරීම කියන්නේ මොකද්ද? ගිහි ජීවිතේ ඔබේ සතුට අනුමුදසාව අත්හැරීම.
අනුන් සතුට වෙනවා දකලා ඒ සතුටෙන් ඔබ ශක්තිමත් වෙනවා. ඒක තමයි නිහී ජීවිතයේ තියෙන්නේ. ඒ ශක්තිමත්භාවය කොයි වෙලාවක හෝ ඔබට අවබෝධයෙන් කරා සකස් වෙයි. ඒ විශ්වාසයෙන් ඉන්න. ඒක තමයි ගල්ප ගන්න.